ඩිඩිසයින් චැනල් එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ සිග්නේචර් හා ඉම්පොසිෂන් කියලා දෙයක් ගැනයි. ඔයාගේ ජොබ් එකක් මුද්‍රණය සඳහා ප්ලෑන් කරනකොට මේක ගොඩක් වැදගත් වෙනවා. විශේෂයෙන් ඔයා පොතක් වගේ කරනකොට ඒක මුද්‍රණකරු මුද්‍රණය කරන්නේ කොහොමද කියන එක ගැන ඔයාට අවබෝධයක් තිබීම වැදගත් වෙනවා. මම මට හැකි උපරිමයෙන් මේ ගැන ඔයාලට පැහැදිලි කරලා දෙන්න උත්සාහ ගන්නම්. ඒත් ඔයාලට මේ ගැන ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ ඒ ගැන සටහන් කරන්න. ජොබ් එකක් මුද්‍රණයට යවනකොට ඔවුන් ඒක වරකට තනි පිටුවක් බැගින් යවලා මුද්‍රණය කරන්නේ නැහැ. අපි හිතමු පිටු 100ක පොතක් කියලා. ඔවුන් ඒක එක් එක් පිටු අරගෙන කාලයක් වැය කරලා මුද්‍රණය කරන්නේ නැහැ. ඒක ඔයාගේ නිවසේ හරි කාර්යාලයේ හරි තියෙන ප්‍රින්ට් එක වගේ එක එක ප්‍රින්ට් කරනවා නෙමෙයි. ඔවුන් කරන්නේ එක් විශාල කොළයක් අරගෙන, හිතන්න මේක ඒ විශාල කොළය කියලා. ඔවුන් කරන්නේ මේ කොළය උපරිම ප්‍රමාණයෙන් ප්‍රයෝජනයට අරගෙන මේකෙන් කොපමණ ප්‍රින්ට් ප්‍රමාණයක් මේ තනි කොළයෙන් අරගන්න පුළුවන්ද කියලා බලන එකයි. ඉතින් මේක නම් මගේ ඒ විශාල තනි කොළය මට අවශ්‍ය පොතක් මුද්‍රණය කරන්නයි. ඒ වගේම අපතේ යන කොළ ප්‍රමාණයත් අවම මට්ටමක තියාගන්නත් මට අවශ්‍යයි. මුද්‍රණයේදී අපතේ යන කොළ ප්‍රමාණය අවම කරනවා කියන්නේ වැය වෙන කාලයත් අඩුවීමක් සිදුවීමයි. ඉතින් මුද්‍රණකරුවා කරන්නේ සිග්නේචර් කියලා දෙයක් සෙටප් කරන එකයි. මූලිකවම සිග්නේචර් කියන්නේ මේ කොළය හරිමැදින් නවලා ඊළඟට නැවතත් පහළට හරිමැදින් නවලා තවත් එකපාරක් හරිමැදින් නැවීමයි. ඒ කියන්නේ තුන් පාරක් නවනවා. එතකොට ඔයාට මේ වගේ කුඩා පොතක් ලැබෙනවා. මේක ගොඩක් වැදගත් වෙන්නේ මේ කුඩා පොතේ අපි හදන්න යන අපේ පොතේ අපිට අවශ්‍ය සියලු පිටු ප්‍රමාණය තියෙනවා. ඉතින් ඊළඟට ඕන් කරන්නේ මේ පිටු ලේබල් කරන එකයි. පළමු එක අංක 1, මේ එළිය පිටුව තමයි පළමු පිටුව වෙන්නේ. මම හැම වෙලේම කරන දෙයක් තමයි එකේ ඉලක්කම ලියලා ඊට යටින් කුඩා ඉරක් හඳින එක. ඒ ඇයිද කියලා ඔයාට තව ටිකකින් තේරුම් යයි. ඔයාට පේනවා ඇති මේ පොතේ පිටු පෙරලන්න හදනකොට පිටු හරියට පෙරලෙන්නේ නැහැ කියලා. එකපාරටම මැද පිටුවට තමයි එන්නේ. නමුත් මෙතන ඇතුලේ තවත් පිටු ප්‍රමාණයක් එක්තරා විදිහකට හිර වෙලා තියෙනවා. ඒ මොකද මේ ධාරවල් එකිනෙක බැඳිලා තියෙන නිසා. ඉතින් අපි කරන්නේ මේ එක පිටුව ඊළඟට මේ කුඩා විවරය තුලින් මේ පැත්තේ පිටුවේ දෙක කියලා ලියනවා යටින් ඉරකුත් එක්ක. මෙතනදී අපි ඉලක්කම පිටුවේ කොතනද ලියන්නේ කියන එක ඒ තරම් වැදගත් වෙන්නේ නැහැ. ඒ විවරය තුලින්ම මම මේ පැත්තේ මේ පිටුව 3 කියලා ලියනවා යටින් ඉරකුත් එක්කම. ඊළඟ විවරේ මේක 4, මේක 5. දැන් මේ විවරයේ තුලින් මේක 6, හත. මේ ආකාරයට මම මේ පොතේ අවසානය වෙනකම්ම අංක පිළිවෙලට ලියාගෙන යනවා. මේ පොතේ ආකාරයට නම් මැද පිටුව වෙන්නේ 8, 9. දැන් මේ පැත්තට 10, 11, ඊළඟට 12, 13, 14, 15, 16. මේකෙන් අපිට කියවෙනවා
කොහොමද පොතක් හැදෙන්නේ කියලා. මොකද ඔයාට පේනවා ඇති එක් තනි කොළයකින් පිටු 16ක් හැදෙලා තියෙනවා. ඉතින් දැන් මම මේක දිගෑරියොත් මේ තමයි ඔයාගේ ඉලස්ට්‍රේටර් හරි ඉන්ඩිසයින් ඩොකියුමන්ට් එකේ පිටු සැකසීලා තියෙන්න ඕන නියමිත පිළිවෙල වෙන්නේ. හරි විදිහට මුද්‍රණය වෙන්න නම් මේ ආකාරයට තමයි සිග්නේචර් එකක පිටු සැකසීලා තියෙන්න ඕනේ. මුද්‍රණය වෙන මේ විශාල කොළයට තමයි අපි සිග්නේචර් කියලා කියන්නේ. අපිට මේ සියලු පිටු එකතුවක් එක්ක දකින්න තියෙන මේකට කියන්නේ ඉම්පොසිෂන් කියලා. ඒ කියන්නේ නියමිත ආකාරයට මුද්‍රණය වීම සඳහා සිග්නේචර් එකක පිටු සැකසීලා තියෙන්න ඕන ආකාරයට තමයි ඉම්පොසිෂන් කියන්නේ. ඔයාට දැන් පේනවා ඇති මම හැම අංකයක් පහලින්ම කුඩා ඉරක් කැන්දේ ඇයි කියලා. මොකද මම මේක දිගෑරියම මේ පේලියේ පිටු ඔක්කොම තියෙන්නේ මේ පැත්තට. ඒ වගේම මේ පේලියේ ඔක්කොම පිටු තියෙන්නේ මේ පැත්තට කියලා. ඉතින් ඒක හරිම වැදගත්. පිටුව මොන පැත්තටද හැරෙන්නේ කියලා දැනගන්න එක පිටු ටික හරියට මුද්‍රණය වෙන්න නම්. ඔයාට දැක ගන්න පුළුවන් තව දෙයක් තමයි මේක දිගෑරියම මේ පිටු කිසිම ආකාරයක ඕඩයකට නෙමෙයි පිහිටන්නේ කියන එක. මේකේ අන්තිම පිටුව වෙන 16 වෙනි පිටුව තියෙන්නේ පළවෙනි පිටුව ළඟයි. මේකට අපි කියනවා print spread කියලා. මේ ආකාරයට එක ළඟ පිහිටලා තියෙන පිටු දෙකකට තමයි print spread කියලා කියන්නේ. ඉතින් මේක හරිම වැදගත්. ඔයා කවදා හරි පොතක් මුද්‍රණය කරන්න හරි පොතක් නිර්මාණය කරන්න හරි යනවා නම් ඔයා print spread, signature හා imposition ගැන ටිකක් හරි දැනගෙන ඉන්න එක හරිම වැදගත් වෙනවා. දැන් ඔයා අහයි හරි ඉතින් මේ වගේ පොතක් තියෙන එකේ තේරුම මොකක්ද? මේක හරියට දිග අරගන්නවත් බැරුව පොතක් විදිහට පාවිච්චි කරන්නවත් බැරුව කියලා. ඉතින් මුද්‍රණකරුවන් කරන්නේ ඒගොල්ල ළඟ තියෙනවා කට යන්ත්‍ර. ඔවුන් ඒකෙන් මේක ට්‍රිම් කරනවා. මේ කෙලවර නුයි. මෙතනදි ෂීට් එකේ කෙලවර බ්ලීඩ් එකක් තිබිය යුතුයි. ඔයා බ්ලීඩ් ගැන දන්නේ නැත්නම් මෙතන කාඩ් එකෙන් පෙන්වන ටියුටෝරියල් එක බලන්න. මම මේක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඒ වගේම මෙතන ඉහළිනුත් ට්‍රිම් කරනවා. පොතේ ප්‍රමාණය අනුව ඔවුන් මෙතනින් ස්ටේපල් කටු ගහයි. ඒකට තමයි සෑඩල් ස්ටිච් කරනවා කියන්නේ. නැත්තම් ගම් ගාලා අලවන්නත් ඉඩ තියෙනවා. දැන් ඔයාට පේනවා මේක හොඳින් දිගෑරෙනවා පොතක් දිගෑරෙන ආකාරයටම. ඒකෙන් ඔයාට මේක හරි විදිහට බලන්න ඉඩ සලසලා දෙනවා. හරිද? දැන් අපිට තියෙනවා නියමිත ෂීට්ස් ටික වගේම මම කලින් කිව්ව print spread. ඒක හරිම වැදගත්. ඔයා හිතන ආකාරයට පිටු පිළිවෙලකට යන්නේ නැහැ. 16යි 1යි 2යි 15යි වගේ. මම හිතනවා ආට තේරෙන්නේ නැති කියලා. මේ විදිහට තමයි පොතක් නිර්මාණය වෙන්නේ. මේ නිසා තමයි ඔයා පොතක් මුද්‍රණය කරන්න යනකොට මුද්‍රණාලයෙන් ඔයාට පිටු 16කට 32කට වගේ ගුණාකාරවලට කොටේෂන් දෙන්නේ. එහෙම වුණේ නැත්නම් ඔයාගෙන් වැඩිපුර මුදලක් අය කරන්න ඉඩ තියෙනවා.